ප්‍රකාශනාන්තයෙන් තියෙනවා. මොකද ඒ ඔක්කොම නිකන් ජනාධිපතිතුමා කියන කටේ වචනේ තමයි අකලේකනේ. ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ නොමිලේ හම් වෙන්නේ අපිට එපා. අපි සල්ලි දීලා අරගන්න. ආදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිටම. මේ රටේ මේ රැපිඩ් ටෙස්ට් එක ආරම්භ කරන්න ගියා. මොකද මේකේ ප්‍රතිඵල ඉක්මන් සාර්ථකම නැති වුණත් නමුත් රැල්ලක් යනකොට කොවිඩ් වසංගතයකට යනකොට මේකේ වටිනාකමක් තිබෙනවා. මේකෙන් යම්කිසි අවබෝධයක් අරගත හැකි අපිට කොවිඩ් වල තත්ත්වය මොකද කියන. නමුත් එකපාරට හදිසියේ දඩපිඩි ගාලා මේ පහුගිය දවස්වල ඔක්තෝබර් මාසයේ අන්තිම වෙනකොට අමාත්‍යාංශයෙන් ටෙන්ඩර් කැඳෙව්වා. 28 වෙනිදා ටෙන්ඩර් එක කැඳෙව්වා. දෙවනිදාට ටෙන්ඩර් එක අවසන්. දවස් 3-4යි දුන්නේ. එතකොට උනේ මොකද ඒ ටෙන්ඩර්ස් කැඳවලා දවස් දෙකෙන් එක්තරා සමාගමක් මේ ඇන්ටිජන් මේ වේග ටෙස්ට් කිට් එක දෙවනිදා ටෙන්ඩර් එක ඉවර වෙනවා. පස්වෙනිදා වෙනකොට ලංකාවටත් ඇවිල්ලා ඉවරයි. මේ තරම් ඉක්මනට. මේ තරම් ඉක්මනට මේ අනිත්කුත් වැඩ කෙරුණා නම් ඉතාමත් හොඳයි. එහෙනම් කොරෝනාද නැහැ. මේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නම් ඉතාමත්ම ඉක්මනින් මේ වැඩ කටයුතු කරලා තියෙනවා. 28 වෙනිදා ටෙන්ඩර් කැඳවලා දෙවනිදා ටෙන්ඩර් එක ඉවර කරලා පස්වෙනිදා වෙනකොට බඩුත් ලංකාවේ. කොච්චර ෂෝක්ද? මේ විදිහට රැපිඩ් ක්‍රියාමාර්ග ගත්තනම් ආ ශනික ක්‍රියාමාර්ග ගත්තනම් රජය අද මේ තත්ත්වයට අපේ රට කොරෝනා වසංගතයෙන් වැහෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේක මේ මේකට මේ මේ දැන් මේක ටෙන්ඩර් පැත්තක තියන්නකෝ. දැන් ඉස්සෙල්ලාම ලංකාවට ඖෂධයක් ගේනකොට ඒ ඖෂධය ලියාපදිංචි වෙන්න ඕනේ. කොහෙද? ජාතික ඖෂධ නියමන අධිකාරිය. එදා අපි තමයි ඒක පිටිවි අපේ ආණ්ඩුවේ මම තමයි පළවෙනි වට ජාතික ඖෂධ නියමන අධිකාරිය පිටිවි ස්වාධීන ආයතනයක් බවට පත් කරා. ඒක තමයි මහාචාර්ය බිබිලගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒක ප්‍රතිපත්තිය. එතකොට ඒකේ ලියාපදිංචිය. එතකොට මේ ලියාපදිංචි මට තියෙනවා මේ මේ දැන් මේ කියන සමාගමේ මේ උත්ත සමාගම ලංකාවට ගේන ඒකේ සමාගමේ ලියාපදිංචි. දැන් ඒගොල්ලෝ දෙකක් ලියාපදිංචි කරලා තිබෙනවා. මේ ඖෂධ මේ මේ ටෙස්ට් කිට් දෙකක්. එකක් ඇබොට් කියන මේ මේ ඇමරිකානු ප්‍රතිත්ථ සමාගමේ. ඒක නමුත් කොරියාවේ ගේන තමයි ඒක ලියාපදිංචි කරලා තියෙන්නේ. කොරියාවේ ඇබොට් සමාගම. ඒක. එතකොට දෙවැනි එක ලියාපදිංචි කරලා තියෙනවා බයෝසෙන්ස කියලා. ඒකත් කොරියානු සමාගම. මේක වැලිඩේෂන් එක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙනකන් ලබා දීමට යටත්ව. ඒ නිසා තාතිකේ සම්පූර්ණ නැහැ තවම මතක තියාගන්න. ජාතික ඖෂධ නියමන අධිකාරියේ ඖෂධ මේ වේක තාම අවසන් නැහැ. ඒතකොට තාම අවසන් නැති වුණාම මොකද වෙන්නේ? මේ තාම අවසන් නැති වුණාම මොකද වෙන්නේ? එතකොට ඒක දැන් යවලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් මොකද කරන්නේ? දැන් මේ වැලිඩේෂන් එක කරනවා. හරිනේ. මේ වැලිඩේෂන් එක තාම ඉවර නැහැ. නමුත් බඩු ලංකාවට ඇවිල්ලා. ලංකාවට ටෙස්ට් කිට්ස් ඇවිල්ලා ඉවරයි. වැලිඩේෂන් එක ඉවරත් නැහැ. ඉවැලියුේෂන් එක ඉවරත් නැහැ. නමුත් අපි කියමුකෝ දැන් මේ සමාගම අලුතෙන් කියනවා මේ මේක මේ ගෙනාවේ රජයට නෙවෙයි පුද්ගලික අංශයට කියලා දැන් අලුත් කතාවක් කියනවා. එබැවින් මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර හදිසියක් උනේ කියලා. ඇයි මෙච්චර හදිසියෙන් NMR එකේ සාධකේ අරගෙන ඇයි මෙච්චර හදිසියෙන් මේක ටෙන්ඩර් එකට ගියේ කොහමද? මේක මම කරන්න නම් මේ තියෙන්නේ ඒගොල්ලෝ ටෙන්ඩර් එකට දාපු එක. දැන් රජයට ගේනවා නම් මොකද මේ පුද්ගලික අංශයට ගේනවා නම් මේ මොකද ටෙන්ඩර් එකට දැම්මේ? SD Biosensor කියන එක Dinasa Private Limited කියන එකේ තමයි ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ Dinasa කියන්නේ ඒ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අනු සමාගම. අපිට ආරංචි අනිත් එක ඇබෝට් ඩයග්නොස්ටික් ජෝර්ජ්. එතකොට මේ සමාගම් මෙන් මේක දාලා තියෙනවා. එතකොට අපි කියමු හා ඒගොල්ලෝ කියනවා පුද්ගලික අංශයට මේ මේ ටික ගෙනාවා. පුද්ගලික අංශයට ගෙනාවත් වැලිඩේෂන් ඉවර වෙනකම්. මොකද්ද වැලිඩේෂන් කියන්නේ? මේ ඖෂධය හොඳ වුණාට මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඒකේ ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකේ ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ මෙන්න මේ ගයිඩ්ලයින් එක යටතේ තමයි මේ ටෙස්ට් කිට් එක පාවිච්චි කරන්න ඕනේ. ඒක තාම ඉවර නැහැ. දැන් ඊයේ රාත්‍රියේ ඩොක්ටර් සමන් රත්නායක නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් රසායනාගාර සේවා DDG ලැබ් සර්විසස් එයා පැහැදිලි ප්‍රකාශයක් කරා තාම වැලිඩේෂන් ඉවර නැහැ. ඊයේ හවස නැත්තම් අද උදේ වෙනකොට වැලිඩේෂන් ඉවර කරනවා. නමුත්
නොවැම්බර් 5 වෙනිදා වෙනකොට මේ ටෙස්ට් කිට් ඇවිල්ලා ඉවරයි. එතකොට ඒ අතරේ අපිට ආරංචි වෙනවා අපිට හරියට කියන්නට බෑ. මේක පුද්ගලික රෝහල් වලට ලබා දීලා පුද්ගලික රෝහල් වල පාවිච්චි කරා කියලා මට ඒ පිළිබඳව ලිපි ලේඛන තවම අතට හම්බුනේ නැති නිසා මට ලබා දෙන්නම් ඒ කියලා කිව්වා. ලබා දෙන්න නැති හින්දා මට ඒක හරියට කියන්න බෑ. නමුත් ලංකාවට මේව ටික ඇවිල්ලා ඉවරයි. වැලිඩේෂන් ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉවැලියුේෂන් ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ ඔක්කොටම ඉස්සෙල්ලා මේ මෙහාට ඇවිල්ලා ඉවරයි. දැන් අනිත් එක දෙවෙනි එක. දැන් මේකේ රාජ්‍ය ඇමති සෞඛ්‍යයේ ඉන්න. රාජ්‍ය ඇමති කියනවා එයා තමයි මේ ඖෂධ පිළිබඳව ඉන්න රාජ්‍ය ඇමති. අපේ මාචාර්ය චන්න ජයසුමන මහත්මයා. එයා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒගොල්ලන්ට දැන් පොරොන්දු වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලක්ෂ 5ක් පොරොන්දු වෙලා තියෙනවා. මේ 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 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් ලක්ෂ 5ක් පොරොන්දු වෙලා. ඒකෙන් 7 වෙනිදාට 50000ක් එනවා කියලා. එයා කියනවා. එතකොට ඇත්තටම දැන් ඇවිල්ලා කිට්ස් 50000. WHO එකෙන් ඊයේද කොහෙද අමාත්‍යාංශයට බාර දුන්නා ඊයේ පෙරේද. එතකොට ඒකම නෙදර්ලන්තයෙන් ගෙනාවා. ටෙස්ට් කිට් ටික 150000ක් රේඩියුවේ තියෙනවා. මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක රේඩියුවේ තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම නිකන් නෙදර්ලන්තයේ 150000ක් නිකන් WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලක්ෂ 5ක් නිකන් ලක්ෂ 6 මාරක් තියෙනවා. දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිසි කොවිඩ් එකට. දැන් ඉතින් ওই විදිහට බලන ජනාධිපතිතුමා කියනවානේ මගේ කටේ වචනේ තමයි ෂෙඩියුලර් එක කියලා චක්‍රලේඛනේ. ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනේ නිකුත් කරන්න බැරුනේ? HS කෝඩ් එක හරි ගැසලා පිට කරන්න මේ ඖෂධ. මේ ඖෂධ මේ කොරෝනා වසංගතයකට ගෙනලා තියෙන්නේ. මේකට හදිසි ඖෂධය හොඳ නම් ඖෂධය පිළිගත්ත එක නම් HS කෝඩ් එක උඩ ඖෂධය රඳවාගෙන ඉන්නේ මොකද්ද? ඇයි ඒ වගේ ඒවා කරන්න බැරි? මේ අනිත් ඒවට තියෙන හදිසියයි මේකට තියන්න බැරි. ඇයි ඇයි මේ 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 පුද්ගලික සමාගමේ ඒවට මෙච්චර හදිසියේ රෙජිස්ට්‍රේෂන් දීලා මම දැන් උදේ දවල් රැය ඉඳගෙන වැලිඩේෂන් කරගෙන ඉවැලියුේෂන් දඩිබිඩි ගාලා කරලා මුළු අමාත්‍යාංශය මේක පස්සේ දුවන අමාත්‍යාංශය ඇයි මේ ජනාධිපතිත් එක්ක එක්ක වෙලා ඇයි මේ අයි ඔගේ තියෙනවනේ කාර්ය බල සාධක බල කායන්න කොවිඩ් එකේ එහෙම ජනාධිපතිත් එක්ක ඇයි ඔහුට කියලා මේ මේ නෙදර්ලන්තයේ 150000 රිලීස් කළා වහම මේ ටෙස්ටිං පටන් අරගන්න නැති. ඒ මොකද මේ WHO මේව ඔක්කොටම ඉස්සලා ඕන උනේ මේ සමාගමේ බඩු ටික වෙලඳ පොළට ගේන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න හරි වෙලඳ පොළට දාන්න හරි. නමුත් මේ ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රශ්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ නොමිලේ හම් වෙනවා අපිට එපා. අපි සල්ලි දීලා අරගන්න. ඒක තමයි තියෙන්නේ. මේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේක හින්දා තමයි හැමෝම මේ රජයට චෝදනා කරන්නේ. මේ තනිකරම මෙතන ඉන්නේ කට්ටියක් මේ ව්‍යාපාර කටයුතු වල. දැන් වියත් මගේ කියලා ගහගෙන බෝඩ් ගහගෙන මේවා තමයි කරන්නේ. මේවට තමයි පෞගිය කාලේ ඔය දෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරගෙන උදේ දවල් රැ අපිට ගහගෙන සියලු මේවා කරන්නේ. දැන් මේවා එලිදරව් කරනකොට අපේ മന്ത്രിවරුන්ට ඒ අපේ හරින් පණෑන්න മന്ത്രിතුමා මේවා එලිදරව් කරලා එතකොට කියනවා මේ මාධ්‍ය ආයතන ප්‍රධානියා මේ මඩ ගහන්න බෑ කියලා. මාධ්‍ය සදාචාරයක් තියෙන්න ඕනේ කියලා. මාධ්‍ය වාදෙනු පරහට තමා සම්මතයි පිහිටා සිට මං කියන්නේ. මඩ ගොඩක මඩ කන්දරාවක් තියෙන ගහපු මාධ්‍ය ආයතනක අයිතිකාරයා කියනවා එයාට මඩ ගහන්න බෑ කියලා. එයාට මඩ ගහන්න දෙයක් නෑ. ඉන්නේ මඩේ. ඉන්නේ මඩේනේ. මුළු ඇඟම මඩෙන් නෑවිලා තියෙද්දී එයාට ඇස් දෙකෙන් පේන්නේ නෑ මුළු ඇඟම මඩෙන් නෑවිලා කියලා. එයා හිතනවා ඉස්සරහා ඉන්න කෙනාගේ අතේ තියෙන ටික විතරයි මඩේ කියලා. මේ එයා ඒ නිසා කියනවා ඔහුට තර්ජනය කරනවා. ඒ මොනවද අපි කරන්නේ? මොනවද අපිට තව අලුතෙන් කියන්න තියෙන දේවල්? අපිට කියන්න